මල්ලි අයිබෝන්. අයිබන්නයි. ඉතින් අපි ක්‍රිකට් කතාබහ අදත් පටන් ගන්න යන්නේ. ඉතින් ඇත්තරම අද කතාබහ ටිකක් උණුසුම් කතාබහක් මල්ලි. අනිවාර්යයෙන්ම. ඔව්, හේතුව තමයි ඇත්තරම ලොකු උණුසුමක් තිබ්බා අපේ ඇෆ්ගනිස්තාන් ශ්‍රී ලංකා තර්ඩ් T20 එකේ ඔව්. දඹුල්ලේ. ඉතින් ඒක ඇත්තරම දැන් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙන්නේ අර වනිද්දු මේ වෙන ජොබ් එකක් කරන්න කියලා කියපු ඔව්. එක. ඒක ඇත්තරම මෙහෙමයි, දැන් අපි මල්ලි මම හිතන විදිහ ඇත්තරම මෙතන අම්පයා වැරද්දක් කරා. ක්‍රිකට් වල ඊට වැඩිය වැරදි වෙලා තියෙනවා. මාර සීරියස් මැච් වල ඉන්දියාව එහෙම තියෙන ඉන්දියාව ඉතින් ලෝකේ මැච් වල මල්ලි ඩේලි ඩේලි කියන්නේ ඩේලි වෙන්නේ නැහැ. ඉතින් කලාතුරකින් වෙනවා ඔයාගේ සිතුවේ. ඉතින් ඒකත් එක්ක මල්ලි කොහොම හරි අර ඔයාට හිතෙන්නේ මොකද වනිදුගේ ප්‍රකාශයේ සැර වැඩිද නැත්තම් මොකද මුළු මහත් ලංකාවම නියෝජනය වෙනවනේ අම්පයා වැරදි ඒක නෑ කියන්න බෑනේ නේ. කියන්නේ බෑ කියලා කියන්නේ මොකද ඇනලයිස් කරලා තිබ්බනේ ස්ක්‍රීන් ෂොට් තිබ්බා ෂෙයා වුණා සෝෂල් මීඩියා වල ලයින් එකක් ගහලා වගේ තිබ්බ තිබ්බනේ. තමයි. ඒක අනිවාර්යෙන් නෝ බෝල් කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය වගේ වෙලාවට මල්ලි මම දැකලා තියෙනවා පිට්ටනියේ ඕන තරම් ඕස්ට්‍රේලියාව නෙවෙයි ගොඩක් රටවල් වල අපි නොහිතන රටවල් වල අය කෙලින්ම ගහ ගන්න වගේ යනවා. ඉතින් ඔව් එතන ඔව් එතන අපිට රටක් කියලා කියන්න බෑ ඔව් නේ. ඔව් ආසියාවේ සමහර රටවල් වල ටිකක් වැඩි අම්පයාලෙක් අරගන්න යන එක ඔව් මේ ඒ වුණාට මල්ලි මෙතන පොඩ්ඩක් ඒ ටික එතන වුණා ක්‍රීඩාපටි ඒක අර ඉක්මන් කෝපය වගේනේ. ඊට පස්සේ මීඩියා කම්පරන්ස් එකේ නෝමල් කියලා ඉතින් දෙයක් කිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා. ඔච්චර දෙයක් කියන්නේ නැතුව ඔව් අයියා ඔයාගේ අදහස? ඇත්තටම මේ එතන සාමාන්‍යයෙන් කාගේ අතින් හරි වරදක් වුණාම ඔව් ඒ වරද ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. තියෙනවා තියෙනවා ඒක තියෙනවා. නායකෙක් විදියට හරි ක්‍රීඩකෙක් විදියට හරි ක්‍රීඩාපටි විනිසුරයෙක් අතින් යම් කිසි ආකාරයක වරදක් සිදු වෙලා තියෙනවා නම් තියෙනවා නම් ඒ ගැන අපිට ස්වයං විවේචනයක් කරන්න අයිතියක් අයිතියක් තියෙනවා. නමුත් අර මෙතනදී වනිදු ටිකක් ඇග්‍රසිව් වුණා වැඩි වැඩි කියලා මගේ අදහස. මොකද නායකෙක් විදියට ඒ කතා කරන්න ඕන පිළිවෙලක් තියෙනව නැද්ද? අන්න හරිනේ. ඔව්. එයා ඒ පිළිවෙලට එහා ගිහින් තමයි ඒ කතාව කරේ. දැන් අපි දැක්කා ඒ මාධ්‍ය සාකච්ඡාවේදී යම් යම් දේවල් ඔහු කියනවා. ඒ කියන්නේ මේ ඔය දැන් විනිසුරු තීරණේ තීරණ සම්බන්ධව සම්බන්ධ යන් මල්ලා කෙලින්ම දැන් බලන්න මේ මේන් මම පේජ් එක දැන් ලෝඩ් කරා කෙලින්ම. එතකොට අර ශ්‍රී ලංකාවට තමයි ලෝඩ් වෙන්නේ අර මේ මොකද්ද ලංකාවේ IP එකට ESPN එක මේ එන නිවුස් ටික ලංකාවට එන ටික අදාළ ටික. ඔව්. එතකොට ඒක හෝම් එකේ ලොකු ඉමේජ් එකත් එක්ක දාලාම තියෙන්නේ much better if he did another job. අසරංග ස්ලෑම්ස් අම්පයා ඕව නන් නෝබෝල් කෝල්. ඉතින් අම්පයා නෝබෝල්යක් දුන්නේ කියලා මේ මෙයා ඊට වඩා වෙන ජොබ් එකක් කරා නම් හොඳයි කියන අදහස දීපික මල්ලි. මම ඇත්තනම් පොඩ්ඩක් සැරනම් වැඩි සැර වැඩියයි මං හිතන්නේ. ඕක ගැන පරීක්ෂණයක් පැවැත්වෙයි බොහෝ දුරට. පැවැත්වෙන්නේ මං දැක්කා තවත් තැනක තියෙනවා මේ ලින්ඩන් හැනිබල් මේ ගැන ICC පැමිණිලා ඉදිරිපත් කරලා තියෙන කතාවක් මම දැක්කව සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. සංසරණය වෙනවා අපි බලමු ඉතින් ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මට ඕකත් එක තව දෙයක් මතක් වෙනවා අයියේ. ඒ කියන්නේ මේ මට මතකයි මේක ඒෂියන් කප් එකේ මැච් එක. ඔව්. තිසර පෙරේරා මේක ඉන්දියාවත් එක තිබ්බේ. තිසර පෙරේරා ඉස්සරහට මැන්නා ලකුණු අතරට ඇවිල්ලා හිටියේ. ඉස්සරහට මැන්නා ගහපු එක මේ ගහලා කොමරි හරි ස්ටම් කරද්දි බැට් එක තියෙනවා. නමුත් මෙතන පිටියේ විනිසුරු එක දැවියාමක් විදිහට සටහන් කරා. නමුත් ඔහු දැන් තර්ඩ් අම්පයරට පිටියේ විනිසුරු රිවියු කරේ නැහැ. සහ රිවියු මං හිතන්නේ ඉවර වෙලා තිබුණේ. ඒ නිසා ඔහු දැවියන ක්‍රීඩකෙක් බවට පත් වුණා. නමුත් ඔහුට ඉවර නික්ෂබ්දව යන්න සිද්ධ වුණා. නමුත් ඒ නොදැවිය ගිය ක්‍රීඩකෙක් ඔහු ක්‍රීස් කරලා තිබ්බ ස්ටම්ප් එක. ඔව් නේ. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. තව මට මතකයි ටොස් එකක් සම්බන්ධ වේත් ඔය ශ්‍රී ලංකා ඉන්දියා මැච් එක. ඔව්. ටොස් එකක් දාලා කොහොම හරි අපි ටොස් එක දිනපු එක. ඔව්. අර මුරලි කාර්ති කවුරු හරි මං හිතන්නේ ඊට විස්තර විචාරක මට මතක විදියට තට්ටේ දින කෙනා මුරලි කාර්තික් නේද? තට්ටේ දින කෙනා කොහොම හරි කවුරු හරි මුරලි කාර්තික් කරි මට ඒක නම් මතක නෑ. එයා කොහොම හරි එතනදී මේ ටොස් එක කියන්නේ එතන වැටලා තියෙන එක නෙමෙයි වෙන එකක් කියන්නේ. අන්තිමට ඒක වෙනස් වුණා ඉතින් එතන. එවලේ ඉතින් ඒ විදියට තමයි එතන ඒ ගැනත් ලොකුවට IC ඕක මේ ප්‍රේක්ෂක කතා වුණා. ඉතින් ඒ වගේ සිදුවීම් තියෙනවා ඒ වුණ දේවල්. ඉතින් ඒක මල්ලි දැන් අපි ගත්තොත් එහෙම පොඩි ආගියුමන්ට් එකක් යන්න පුළුවන් පිටනේ නේ මල්ලි. අපෝ යන්න පුළුවන්. ඒ කියන්නේ නෝමල් ගහ අතපය හොල්ලන්නේ නැතුව ලකුවට. ඔව්. නෝමල් එක අතීතයේ ඉඳලා අපි ක්‍රිකට් මැච් බලනවානේ. අපි ඕන තරම් දකිනවානේ. දැන් සමනේ වයිට් එකක් මෙව වුණාමත් බැට්මන් නිකන් පොඩ්ඩක් අර මෙහෙම අද්දෙක මෙව කරලා නෝ බෝල් වුණත් බැට්මන් අර ඉල්ලාවට පෙන්නන එකක් තියෙනවා. ඒක අර ICC වල හાર્ඩ් මෙව එකක් නැතුව ඇති අම්පයාගේ තීරණේ අවසාන තීරණේ කියලා තියෙනවා. අභියෝගයට ලක් කරන්න අවස්ථාව දීලා තියෙනවා තර්ඩ් අර මේ දැවියන් සම්බන්ධව නම් කෙලින්ම තර්ඩ් අම්පයාට දීලා අර වගේ නෝමල් අසාධාරණයක් වුණොත් පොඩි දෙයක් කියන්න පුළුවන් ඇති ඉතින් නේ. ඔය ඔය එතනින් දැක්කත් දන්නේ නැහැ මේ කමින් මෙන්ඩිස් එක රිවියු එකක් ඉල්ලනවාට ඒක අවස්ථාව ලබා දුන්නේ නැහැ නේද? ආ එහෙමද? පිටි විසුරුවරයා. ආ හා හා. එයා බැට් එක අන්න ඒ වගේ එතන ටිකක් අර මේගොල්ලන්ගේ පිට්ටනියේදි මල්ලි අන්නේ සිටුේෂන් එකත් එක්ක
ලොකු ඇග්‍රසිව් එක දැන් අරච්චර රන් චේස් කරලා ඒක සාත් සාධාරණය කියන කනේ. නමුත් මීඩියා කම්පරන්ස් එක කියන්න ගොඩක් දුරට ඉන්ටර්නෙශනල යන එක නෙමෙයි. ඔව්. පිට්ටනිය ඇතුලේ කතා වෙනවා ඕවා කොහොමත් සාමාන්‍ය මන්දාරිතේ පිට්ටනිය ඇතුලේ වොයිස් ක්ලිප් අවුට් දෙන්නේ නැහැ. ඔව්. ඒවා නිකන් ජාත්‍යන්තර නීතියේ එහෙම කරෙන්නේ නැහැනේ. පිට්ටනිය නිකන් බැනගන්නේ වාරි මූට දාපම්පම් මේ මූ මෙහෙමයි බංග ගාලා කියන එක කතා වෙනවනේ. ඔව්. මූට මේ මේකෙන් දාපම් ඕස් එකෙන් දාපම් කියලා අපේ භාෂාවෙන් ඉතින් ඕන තරම් කතා වෙනවා. ඔව්. ඒවට වඩා මේ මෙයා මේ මීඩියා කම්පරන්ස් එකක් කියන්නේ ටිකක් අපි මෙතන වනිදුර මෙවුවා කරනවා නෙවෙයි. ඉතින් ඇත්තට අර රටේ ගැම්මක් දැන් අපි දැන් දකුණේ ගැම්ම කියලා එහෙම අපි ආතල් ගන්නවා. ඔව්. නේ? මේ දකුණේ පොරක් දකුණේ පොරක්ද එහෙම කියන්නේ. ඔව් දකුණ පොරක්. අපි නිකන් එහෙම කියන එක මම මෙතන කියන්නේ. අපි මම FB එකේ දැක්කා නිකන් එහෙම කියලා තියෙනවා. එතකොට අපි හැමදාම බලන්නේ ඔහොම ගැම්ම ගේම. ඉතින් හරි ඒක ඉතින්. ඒක අපට අසාධාරණයක් නම් වුණා එදා නේ. ඔය නැත්තර මේක ඕනම මං හිතන්නේ ඒක ඔහු දැක්කේ නැති කමද මං දන්නේ ඇයි ඒක නෝ බෝලයක් නෝනේ කියන එක මට තේරෙන්නේ නැහැ. හා හා. අත්‍තර මේ නිබන්දුවක් ඒ කියන්නේ. ඔව් ඔව්. ඒක අර මං දැක්කාර ඒක හොඳ ඇනලයිසර් කෙනෙක්. ඒක ලයින් එකකුත් ඇඳලා තියෙනවා. ඒක නෝ බෝලයක් වෙන්නේ කොහොමද නැත්නම් කොහොමද කියලා. ඔව්. ඊට පස්සේ ගොඩාක් ෂෙයා වෙලා තිබ්බා සහ මට මතකයි කෝලිගේ අවුට් කෝලිගේ මැච් එකක වර්ල්ඩ් කප් වල නේ. ඔව් ඒ නෝ බෝලයක් දීලා තිබ්බ විදිහත් එක්ක ඒක දාලා තිබිලා මම දැක්ක මේ කම්පෙයා කරලා මීම් එකක් හදලා තියෙනවා. ඔව්. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ඒක යම් මේකින් එක නෝබලයක් වුණා නම් මොකටද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා වගේ මෙතන වාර්තාගත වෙනවා. ශ්‍රී ලංකාව වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගිහින් ජයග්‍රහණය කරපු තරගයේ එක වාර්තාවක් ඒක අලුත් වාර්තාවක් අදලත් වෙනවා ඇත්තටම. ඉතින් මල්ලී අවසානයේ ක්‍රිකට් වල අපට ඇත්තටම ඉතින් එහෙම ඔහොම දේවල් වෙන එක සහ ওই සම්බන්ධව ඉතින් ඇත්තටම කරනවා නම් ICC එකනේ වගේ කියුත්තනේ. ඔවයි දැන් ඇත්තටම ජාත්‍යන්තර තරගයකින් දැන් ලීග් තරගයකින් නම් ගැටලුවක් නැහැ. නෑ නෑ. ඇත්තටම ජාත්‍යන්තර තරග රටාවේදී මේ වගේ ගැටලුවක් වෙනවා කියන එක ඇත්තටම ප්‍රශ්නාර්ථයක් ගෙන දෙන දෙයක්. හැබැයි මල්ලී ඉන්ක්වයරි කරද්දී වනිදුට විතරක් නෙවෙයි අම්පයරටක් බලන්න ඕනේ මොකක්ද? ඔව් දෙන්නම මොකක් හරි ප්‍රශ්න නෙවෙයි. මොකද මෙයා රෑන්කින් ICC රෑන්කින් අම්පයර කෙනෙක් නම් එයාට ඒක පෙනුන් නැති එක සම්බන්ධව කණ්ණාඩියම දාලා කට්ටිය අපි දාලා තිබ්බේ. මං දැක්ක අර සැරේඩියක් කරගෙන යන එකක් දාලා. ඉතින් ඒකත් එක්ක එයාටත් අනිවාර්යෙන් මොකද්ද මෙහෙම තීරණයක් දෙන්නේ මේ කියලා පොඩි අභියෝගයකට ලක් කිරීම මොන හරි වෙන්න ඕනේ නේ. ඌයි ඇත්තටම මේක අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ කියන්නේ දෙගොල්ලෝ ඔව් නේ. වනිදුට විතරක් මෙතන ප්‍රශ්නයක් දාලා බෑ. බෑ. දෙන්නගෙන මේ පරීක්ෂණයක් කරන්න ඕනේ අපක්ෂපාති. අපක්ෂපාතිව යන්න ඕනේ. කමිටුවක් පත් කරලා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් වනිදුටත් එතන ආවේගයක් තියෙන්න ඇති. හැබැයි අර වනිදුගේ ආවේගී සීලී ගතිය ගැන ගොඩාක් ඇලර්ට් එකේ ඉන්නේ මල්ලී ඈ. ඔය එක පොඩ්ඩක් අයි එතන ඕව ගියා වැඩි කියලා ඇත්තටම ඒක. ඔව්. ඔය සිදුවීමට අමතරව අතීතයේ ඉඳලා පොඩ්ඩක් එයාගේ ඇග්‍රෙසිව් එකට මේ ලෝකේ අවධානය යොමු වෙලා තියෙනවා මල්ලී. ප්‍රශ්න වුණා මම හිතන්නේ. ඔව්. ඒ කියන්නේ මෙයාගේ අර තියෙන මල්ලී මොකද්ද අර අවුට් වුණාම අර කෙලින්ම මේ සෙලිබ්‍රේට් කරන්නේ අම්පයර් දිහා බලන්නේ නැතුව. ඔව්. එහෙම ඒක. ඒ කියන්නේ විකට් එක ගියේ විදියටම ගිහිල්ලා ඔක්කොම කරලා කට්ටියට අතර අරමුවා කරලා ලම්බණම් කරලා හැරිලා තමයි අම්පයර් බලන්නේ. සික අම්පයර් දිහා බලන විදිය ටිකක් පොඩ්ඩක් තියෙනවා එකක්. ඉතින් මං කියන්නේ ඉතින් තාම හැදෙන්න තාම ඉතින් අර මෙව්වා වයසනේ. ඔව්. ඉතින් හැදිලා આવොත් හොඳයි නේ. ඔය ඉතින් මෙහෙම දෙයක්ත් තියෙන ඇත්තටම දැන් අපි වුණත් මැච් එකක් ගාද්දි මේ වගේ දැන් අර දිනන්න ඔන්න මෙන්න ඇවිල්ලා දැන් මේ වගේ ඉතින් නැහැ නිසා පැනතුනාව ඒක දරා ගන්න අමාරුයි ඉතින් අන්න හරි විදියට. මෙහෙම ඇත්තටම නායකයෙක් විදියට වනිදු අර ටීම් එකක් ගැන ලොකුවට හිතන එහෙම වැඩගත් මේ දැන් වර්ල්ඩ් කප් එක ගැන ලොකු බලාපොරොත්තු තියනවානේ. ඒ කියන්නේ මනු ඇත්තටම මල්ලි නිකන් ලොකු මෙව්වක් තියෙනවා මිනිස්සයාගේ නායකෙක් හැටියට ලොකු මේ කියන්නේ හොඳ හැඟීමක් තියෙනවා කියන එක හොඳට පේනවා. අනිකයි ඒකත් ලොකු අවස්ථාවක් අපිට. මොකද එතකොට ෆෝමැට් තුනම වයිට් වොෂ් කරා කියලා එතනත් රෙකෝඩ් එකක් හැදෙනවා. ඒ ඔක්කොම නැති වුණා ඇත්තටම මේ නෝ බෝල් නිසා. ඉතින් අර ඉතින් ඒක එහෙමයි. ඊට පස්සේ මල්ලි දැන් වනිදුගේ රෑන්ක් එක කොහොමද තත්තේ? අයියේ දැන් මං ගත්තා මේ T20 මේ මෙතන මුලින්ම අපි කතා කරමු පිතිකරුව සම්බන්ධව. ඇත්තටම පිතිකරුව සම්බන්ධව කතා කරද්දී අයියේ පැතුම් නිස්සංක අපේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් විදියට ඇත්තටම ලයිස්තුවේ ඉන්නේ පැතුම් නිස්සංක මේ වෙලාවේ. ඔහු ඇත්තටම මේ ඉන්නේ 21 වෙනි ස්ථානයේ විදියට. T20 වල? ඔව් T20. බැට්මන්ලා නේ. හරි ඉතින් ළඟදීනේ බැට්මන්යිනේ. ඉබ්‍රහීම් සද්රාන් එක සමතත්වයේ. ඉබ්‍රහීම් සද්රාන් 21. ප්‍රතුම් නිස්සංක සමානයි කියන්නේ. සමානයි නේ. හා හා. එහෙම තත්ත්වයක්. දැන් කවුද මල්ලී එකට ඉන්නේ? එකට ඉන්නේ අයියේ සූර්ය කුමාර් යාදව්. හා හා. දෙකට ඉන්නේ පිල්සල්. ඒ කියන්නේ. හා හා. එහෙම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ පන්දු යවන්න ගැන කතා කරනවා නම් ඇත්තටම මේ පන්දු යවන්නන්ගේ රෑන්කින් වල 20 තනක රටාවේ වනිදු හසරංග ස්ථානයේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔහු දැන් දෙවෙනි ස්ථානේ ඉන්නේ. මහේස් තීක්ෂණ තුන්වෙනි ස්ථානේ ඉන්නවා. හහ මේ රෑන්ක් ලිස්ට් එකේ පළවෙනියා තමයි අඩිල් රෂීඩ්. අඩිල් රෂීඩ්. හා
ඔහොම තමයි ඉතින් මේකේ ඒක තියෙන්නේ. තත්ත්වය යන්නේ. ඔව්. එතකොට මේ මොකද්ද ඕල්රවුන්ඩර් රෑන්කින් එක කතා කරොත් අයි ඔව් එක ඉතින් සුපුරුදු පරිදි ශකිබ් අල්හසන් තමයි දැන් තමයි නේ තාමනේ දෙවෙනි ස්ථානයේ වනිදු ස්ථාන හතක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා දෙවෙනි ස්ථානයේ විදිහට හා වනිදු අසරංග දැන් ඉන්නවා ඉන්නවා තුන්වෙනි ස්ථානයේ මාකස් ස්ටොයිනස් හා ඊට පස්සේ ඒ විදිහට ඉතින් පිළිවෙලට යන සිකන්ඩර් රාසා ඉන්නවා හයවෙනි ස්ථානයේ ස්ථානයක් පහළ බහැලා තියෙනවා හා අවසානට මෙන්න 10වෙනි ස්ථානයේ ජේ ජේ ස්මිත් විශේෂත්වය කියන්නේ නැමිබියානු ක්‍රීඩකයෙක් ක්‍රීඩකයෙක් නේ හා කීයට තියෙන්නේ 10වෙනි ස්ථානය 10වෙනි ස්ථානය හා ඔය මේ කියන්නේ ඕල්රවුන්ඩර් නේ ඕල්රවුන්ඩර් T20 නේ T20 එතකොට දැන් බංග්ලාදේශ එකට මල්ලි මොකද්ද වෙන්නේ දැන් බංග්ලාදේශ එකට අපේ කවුද දැන් අපිට පොඩි අසුභ ආරංචියක් නේ දා උනේ අර කවුද මේ ඇතුම් නිස්සංකගේ ඔව් ඒකත් එක්ක බංග්ලාදේශ එකට ඉතින් ඒක කොහොම වෙයිද කියන එක තාම ඔෆිෂියල් මුකුත් වාර්තාවල් නැහැ නේ නෑයි ඇත්තටම දැන් ඒ වෙලාවේ මේ මෙතන වනිදු නේක වනිදු නේ වනිදුන්නත් එතන දැන් පැතුම් නිස්සංක ඒගේ පාදේ ආවත්තත් ඇදුනාට පස්සේ වනිදුන්නත් එයාට එයන් ඇහුවනේ ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා වගේ අර අපිට කතා කරන සංඥා වලින් තේරෙනානේ තේරෙනානේ ඔව් එයා එතන ඇත්තටම ඒවා පිට්ටනියෙන් එළියට ගෙනිච්ච එක ඇත්තටම මේ වෙලාවේ හොඳ දෙයක් මොකද අපිට ආ ඒක හොඳයි ඒක බංග්ලාදේශ පැහැදිලිවම හොඳයි ඇත්තටම වැදගත් මොකද අපිට කොහොමත් අපේ ඇත්තට දැන් මේ වෙලාවේ ලොකුම ප්‍රතිවාදියා වෙලා තියෙන බංග්ලාදේශනේ ඔව් ඔනේ දැන් මේ තිබ්බ නයි නැටුම් ඊට පස්සේ මල්ලි දැන් වර්ල්ඩ් කප් ගත්තා ඔය වර්ල්ඩ් කප් එකත් එක්ක ටාගට් කරලා මොකද ලෝන් ටර්ම් ඉන්ජරි එකක් වගේ වුණොත් එහෙම ඔව් ඒකත් ගැටලුවක් දැන් කල්නම් තියෙනවා තව ඕන තරම් නමුත් අපිට රීප්ලේස් කරන්න කෙනෙකුත් දැත්තරම නැහැ නේද දැන් නෝනි දිලා වගේට අවස්ථාව ලැබුණෙත් නැහැ ඔව් ඒ කියන්නේ මල්ලි මෙයා ඉස්සෙල්ලා රන් දෙන ගැම්මා තමයි ඔය යන්නේ කවුද මේ පැතුම් අපිට ඕනෙමයිද පැතුම්ගේ ඕපනින් එක එතන ඒ ගැම්ම ගොඩාක් බලපානවා ඒ වගේම තමයි IPL එකත් බලපෑමක් ඉල්ල කරේ මොකද අපේ ක්‍රීඩකයෝ යම්කිසි ආකාරයක ආබාධයකට ලක් වුණොත් ශමීර IPL යන කතාවක් බොහෝ දුරට යයි අයි හිතනවා යයි කියලා කොල්කටා නයිට් රයිඩර්ස් එකට අරන් තියෙනවා ගියොත් අවස්ථාව ලැබෙයි ඔව් මාරයි අපිත් සතුටුයි ඉතින් අපේ ක්‍රීඩකයෝ මොකද ඒ හොඳයි හොඳයි ශ්‍රී ලංකාව කරන්නේ අනිවාර්යයෙන් අනිවාර්යයෙන් වර්ල්ඩ් කප් එකේදී යම් ඊට කලින් මොකක් හරි ආබාධ තත්ත්වයකට ඇති වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඇති වුණොත් ප්‍රශ්නයක් එනවා නේ ක්‍රීඩකයෝ එතකොට අපේ කණ්ඩායමේ සංවිතිය වෙනස් වෙනවා ඔව් සහාර එදා අපිට අර කලින් ඒ වගේ වුණා වගේ අපිට අලුත් අය අත්හදා බලන්න වෙනවා ඔව් නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉතින් අපිට පන්දු යැවීමේ යම් පිතිකරණ නෑ ඇත්තරම අන්දවීමේ යම් කිසි ඉතින් දුර්වලතා අපිට දකින්න පුළුවන් වෙයි අර දැන් මල්ලි සමීරගේ එතකොට ඒක එහෙමයි පරණ මේ T20 එකේ මේ සිලෙක්ෂන් එකේ මොකද ඉන්නේ නේ මල්ලි ඔව් සිලෙක්ෂන් බෝඩ් එක වෙනස් වෙන්නේ නැති වෙයි නෑ මං කිව්වේ මේ 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 කණ්ඩායම ස්කවඩ් එක ওই දිනම ලොකු වෙනසක් දැන් ටිකක් අර ඒක වෙන්නේ අර ආබාධ තත්ත්ව ඒව හැර වීම් වගේ දැන් ඔව් අනාගතයේදී යම් කිසි ආබාධයක් නැති වීම වගේ දේවල් ඉතින් බලලා ඉතින් තමයි ඒක වෙනස් වෙනවා වෙනස් නැත්නම් මේ ටීම් එකේ යයි. ඔව්. හැබැයි චමීර අවශ්‍යයි මම නම් කියන්නේ මොකද? චමීරනේ අර අද්දකේ ඉම්පැක්ට්ෙන් බලනකොට නේ. අනික මේ කොදෙව් වගේ ඒ කාලේ පොඩ වේගවන් දේවල් නම් ආ ඔව් වර්ල්ඩ් කප් පැත්තට ගියත් එහෙම. දැන් මේතකොට මල්ලි බංග්ලාදේශ T20 ස්කවඩ් එක නම් කරලා තියෙනවා ඒක ඔෆිෂියල්ද කියලා තීරණේ වුණාම ESPN එකේ දාලා දෙනවා නම් ඔෆිෂල් වෙන්න ඕනේ. එතකොට මල්ලි මේකේ අර මෙයා සකිබ් අල් හසන් නැති එකයි මොහමදුල්ලා ඇවිල්ලා ඉන්නවා T20 වල. මොහමදුල්ලා. ඔව් මොහමදුල්ලා T20 වලට කලින් ඉන්න එක හොඳයි යාළුවනේ. ඔව් නේ. හොප් එකක් තියෙනවා ඉතින් එයා ඉදී අනිත් ඉතින් සාමාන්‍ය විදිහටම බංග්ලාදේශ ටීම් එක. ඉතින් අවුට් වෙලා තියෙනවා මල්ලි මෙහෙදි හෂාන් මිරාස්. ආ මිරාස්. ඔව් අපි දන්නයි. ලයින් කරයි කියලා. තර මිරාස් ඒක තමයිනේ හොඳ ඕල්රවුන්ඩර් කෙනෙක් ඇත්තටම ඔය මතකද මිරාස් අර හිටියා මේ නයි අන්ඩර් 19 වලට ඔව් අන්ඩර් 19 වලට හිටියා අන්ඩර් 19 හිටියානේ අන්ඩර් 19 නේ මොනවා හරි අර වෙනම සිලෙක්ෂන් මේ මැච් එකක් ගැහුවා හොඳට මතකයි මට ලංකාවෙනුත් එතකොට හිටියා සෙට් එකක් ඉමර්ජන්සි එකක්ද නෑ නෑ ඉමර්ජන්සි නෙමෙයි ඉමර්ජන්සි ඕ මොකක් හරි හොඳ මතකයක් තියෙනවා මේ මැච් ඔයාලා මතකයි නේ ඔව් අර නම වශයෙන් මතක නැහැ පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් නේද කොහොමද ඒෂියන් ගේම්ස් වල හිටියා නේද අන්න එහෙම මොකක් හරි එකක් නේ මොකක් හරි මම ඉතින් අර ලංකාවේ ගාපේගෙන එමයි අර නැගීන කණ්ඩායම එහෙමයි නජිමුල් හුසේන් සැන්ටෝ ඉන්නවා සැන්ටෝ කැප්ටන් නේ කැප්ටන් අනාමුල් හක් සෞම්‍ය සාකර් අනාමුල් හක් බිජෝයි නේ ඔව් ඒ සෙට් එක ලිටන් ඩාස් මුස්පිකර් රහීම් මේ සෙට් එකේ ඉන්නවා ඔව් ආයි තියෙනවානේ මෙහෙදි හසන් මිරාස් කියලා ස්කවඩ් එකේ T20 T20 ගේ ඇති මෙහෙදි හසන් සමහර නැති වෙන කෙනෙක් නේ මොකද්ද මේ බංග්ලාදේශ T20 ස්කවඩ් අය ආ ODI එකේ ඉන්නවා ODI එකේ මේ මෙහෙදි ඉන්නවා T20 වලට නෑ සමහරට යාට T20 මොකක් හරි ඇති මේ දවස්වල රෑන්කින් වල ප්‍රශ්නයක් ඉතින් කොහොම හරි
ඉන්දෝන මොකද මංහිත රේසියගක්ප වුණ අපිට මල්ලි මෙහෙමයි අලු කවු හරි දැන් ඒගොල්ලන්ගේ අලුතෙන් වගේ අපට නුහුරු නම්ටිකක් තියෙනවා එකත් එක්ක ටිකක් හොඳ දක්ෂතා අතර ඉන්න පොට අත්හ බලන්න ල්ල යනවන යනුත් කට්ට අවස්ථාව දෙනවා යාලා ඒවගේ නමටියක් වෙනස් ඔවනේ යාලගේ තේරීම් කමිටලු ක්‍රාකාරිත්තය වගේ දේව වෙනස් නවගන්ටයාල ගොඩක්ලට අවස්ථාව දෙනවා දෙනවනේ එතකොට හැ මාර්තු හතර පහයි තිහට පලනි තරගේ පැත්තෙන්නේ T20 එකක් හැටියට මුලිම පටන්ගන්න තොට පහයි තිහට තියෙනවා අපිට වෙනුවක මලි මේක මෙලා බංලාදේශලනය තියන්නේ ඔව බංලාදේශ බංලාදේශලන කො මීර්පුර්දදන්න සයිලට් කියලා තිය සයිලට් සයිලට් පහයි තිහ කියලා කියන්නේ ගොල්න් ස්ටන්ඩ ටයිම කියන්න තින ලංකාවද අපම ලංකාවට හිද ලංකායි ටයිමක මහිතන පහයි තිය කියන සාමාන්‍ය බංලාදේශෙන් නැති සකද ලංකාවට හත විතර සෙට් මානයි වෙලාවල් සාමානය මානගතය පහක දැහගෙන සතිය වෙන සක් ඇත්තෙන අපි ඒකත් හරියට බලලා කියමුණේ ටයිම් එක වෙනමදයතුරතු අපිට මල්ලි දැනට අදට ගොඩාක්ම මෙතර පෝකස් කරේ අර දැම් මේ දවස්සල ලොකුම් ප්‍රශ්න ලදී නොව වනිදුගේ කතාව ඊට පස්සේ අපිට සුවර නැති අය අපි සමරයිස් කරලා ගත්තොත් එහෙම මේ අපිට ගොඩම්ම ප්‍රශ්නයක් තියෙන්නේ පැතුම් නිස්සංකගේ ආබාධිත තත්ත්වය මොන විදිහක්ද ලං වෙනකොට තව දවස් තියෙන දේ අද ඉඳලා හැබැයි දවස් තියෙනවා සති දෙකක් දෙකහමාරක් වගේ තියෙනවානේ ඔව් එතකොට අපි බලමු ඒ වෙනකොට කොහොම වේද හැබැයි ඒ කියලා මල්ලි පළවෙනි මැච් එකම ගහන්න ගයිද කියලා සුවර නැහැනේ ොඩක් කර හොඳට රෙස්ටර් දෙයි කියලා අපිට රීපලස්මන්ටක් දානවා නම් ඉතින් ඔව් අපි ඒකත් බලන්න නැද මං හිතන සංචිතයට කවුරු හරි ඇතුළත් කරා ඉන්න මොනිදු ප්‍රනාන්දුරි කවුරු හරි කියන්නේ ඔව් අනිවාර්යයෙන් ඉතින් ඊයේ ඒ වගේම තමයි දැන් දැන් ඔයාලා බැලුවත් දැන් ඕස්ට්‍රේලියා නව සීලන්ත ටී පළවෙනි T20 මැච් එකනේ T20 ෆස්ට් මැච් එකනේ ඒකත් මාර ඒ කියන්නේ ටයිට් ගේමක් අන්තිම බෝලෙන් තමයි ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය ලබන්නේ අන්තිම බෝල ලකුණු හතරක් තිබ්බේ ටිම් ඩේවිඩ් ගහනවා ලෙග් පාරක් ඊට පස්සේ ඒක ඉතින් කොහමරි අල්ලගන්න පයිර නමුත් බැරිගෙනා ඉතින් මැච් එක යන්නේ අතර මිචෙල් මාස්ගේ මාර දියුණුවක් දකින්නවා මම මේ විදිහ යා ලකුණු 70 ගණක් ස්කෝ කරනවා හය පාරක් හතක් එක එයා වර්ල්ඩ් කප් හිටියද මල්ලි වර්ල්ඩ් කප් එකේ හිටියයි අතරම මේ මිචෙල් මාස් ඔව්නේ මේ විදිහට යාලා තරගයක් යනවායි මේ වෙලාවේ ඕස්ට්‍රේලියාව ඕවර 9ට 108ක් ගාලා දෙනවා විකට් 3කට ආහහ ඒ කියන්නේ බොහෝ දුරට 250යි නේද 50යි වගේ නේ දැන් T20 වල 200 ඉතින් අපි චේස් කරගෙන ගියානේ දානේ මේ විදිහ මැක්සෙල් ලවුට් වෙලා දිනනවා යහහ මේකෙත් මාසින්න බැටින් 26ක් ගහලා තියෙනවා 26 බෝල් කීයද බෝල් 20ට 4-1යි 6-2යි හහහ ඉතින් ඩ්‍රයිවර්ස් හෙඩ් එයාත් මාර දිනුවක් ලබන මහුනේ 45ක් ගහලා තියෙන බෝල් 20ට එකක් එයා 4-2යි 6-5යි ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉතින් ක්‍රිකට් තත්ත්වය ඉතින් ලංකාව ගැනත් අපි කතා කරා එහෙනම් ඉතින් අපි ආයේ තව උණුසුම් පුවත් මේ දවස් ටිකේ ටිකක් කොහොමත් එනවා ඔව් දැන් අපිට ඉදිරියේ දෙන්න පුළුවන් ආබාධ තත්ත්වය ගැන තත්ත්වයන් ගැන අපි කතා කරමු ඒවානේ අනිවාර්යෙන්මයි එහෙනම් ඉතින් අදට අපි සමු ගන්නවා ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් මොන වගේ අදහස්ද තියෙන කියලා අහගෙන හිටපු අයත් අපිට සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න පුළුවන් මොන වගේ අදහස්ද වනිදු සම්බන්ධව අර වනිදුගේ කාර්යය අපි කතා කරපු නිසා අපි එතන කිව්වේ වනිදු අනිවාර්යෙන්ම එතන සාධාරණයි තරහ ගියේක සාධාරණයි මේ වෙලාවේ නමුත් අර මීඩියා ජොබ් එකකින් අයින් වෙන්න කියලා තරම් ඒක ඉතින් තීරණය කරන්නේ යම් කිසි තීරණයක් ගන්න අයිතියක් නැහැ පරීක්ෂණයක් පවත්තලා ඉතින් නායකෙක් හැදිරිට කණ්ඩායම ගැන උපරිමයෙන් හිතන හැඟීමක් තියෙන කෙනෙක් කියලා පැහැදිලිවම බොඩි ලැන්ග්වේජ් එකෙන්ම පේනවා. ඔව්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අපි අර අපි උනත් අර ඕනෑට වැඩිය මේ ඒ ගැන එක්ස්පෝස් වෙන්නේ නැතුව අපි දැන් වෙච්ච දේ වුණා. ඉතින් අපි ආයෙත් අලුත් තොරතුරු ටිකක් අරගෙන යමු නේද? ඔව් එන හැමෝටම හරි. සුබ දවසක්, ජයග්‍රාහී දවසක්.